අපේ කලාක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි රොෂාන් රවීන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් මේ කඩවසම් රංගන ශිල්පියා ඔහුගේ අපූර්ව පියසෙනෙහස ගැන තාතලාගේ ආදරය කියන පුවත්පත් විශේෂාංගයට ඔහු හරි ආදරණීය කතා වගයක් කියලා තිබුණා. ඉතින් ඔහු එහිදී මාධ්‍යයට කියලා තිබුණු ඔහුගේ පියසෙනෙහස ගැන තමයි අපි ඔබ වෙත ගෙන එන්න හිතුවේ. රොෂාන්, ඉතින් කොහොමද ඔයාගේ ජීවිතේ? හොඳින් ගෙවිලා යනවා. දැන් මම දරුවෝ 3 දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. ලොකු පුතාට අවුරුදු 13යි, දුවට අවුරුදු 12යි, බාල පුතාට මාස 1 මාරක් වෙනවා. දරුවෝ එක ගෙවෙන ජීවිතේ හරිම සුන්දරයි. පියෙකු විදිහට හිස් ඔටුනු පළඳගත දවසේ ඔබට මොකද හිතුනේ? ලෝකේ හැම තාත්තා කෙනෙකුටම තමන්ගේ ලේවලින් දරුවෙකු ඉපදුනහම දැනෙන සතුට වචනින් විස්තර කරගන්න බැරි තරම්. දරුවා අතට ගත්තහම ලොකු ආදරයක් හිතට දැනුණා වගේම මහවිශාල වගකීමකුත් හිතට දැනුණා. පියෙකු විදිහට ජීවිත කාලයේ පුරාවටම දරුවෝ රැකගත යුතුයි නේද කියන දේ හිතට නිතර හැඟෙනවා. පිය සෙනෙහස කියන දේ හිතට දැනෙන්නේ කොහොමද? පළමු දේ තමයි දරුවන් රැක ගන්න ඕනේ කියන හැඟීම නිරන්තරයෙන්ම හදවතට දැනෙනවා. ඒ වගේම තමයි උපදින දරුවෙකු මූලික අවශ්‍යතා සපුරාලමින් සමාජයට දායාද කිරීමේ විශාල වගකීමකුත් පියෙකුට තියෙනවා. හදවතින්ම ආදරේ සෙනෙහස ලබා දෙන අතරේ රැකවරණේ ආරක්ෂාව ඔවුන්ට නොඅඩුව ලබා දෙන්න ඕනේ කියන තැන මම ඉන්නවා. අනිත් එක තමයි මේ ලෝකයට දරුවෙකු බිහි වෙනවා නම් ඔවුන් අනිවාර්යයෙන්ම අම්මා සහ තාත්තගේ ආදරේ සෙනෙහස තුළ ජීවත් වෙන්න ඕනේ. මම කුඩා කාලයේදී මගේ අම්මයි තාත්තයි දෙන්නම උනේ මගේ අම්මා. තාත්තා කෙනෙකුගේ රැකවරණයක් තුළදී මට ලොකු අඩුවක් දැනුණා. අද මම තාත්තා කෙනෙක් විදිහට දරුවන්ට නොඅඩුව ලබා දෙන ආදරයේදී ඔවුන් පරිපූර්ණව පියසෙනෙහස ලැබෙමින් සතුටින් ජීවත් වෙන හැටි දැක්කහම ඇත්තටම දරුවන්ට දෙමාපියන්ගේ ආදරයේ සෙනෙහස කොච්චර වැදගත්ද කියලා හිතෙනවා. ගසක් ශක්තිමත්ව වැඩෙන්න පොහොර, ජලය, හිරුවෙලි අවශ්‍යයි වගේම දරුවෙකු නිරෝගීව මනසින් උසස් දරුවෙකු වෙන්න දෙමාපියන්ගේ ආදරයේ සෙනෙහස රැකවරණේ අත්‍යවශ්‍යයි කියලා මම හිතනවා. දරුවන් වෙනුවෙන් සංවේදී වුණ අවස්ථාවක් තිබුණද? ඔව්, ගිය වසරේ මගේ දෙවෙනි පුතා පාසලකට ඇතුළත් කරගන්න ගියාම මට ඒ දේ කරගන්න බැරි වුණා. කලාකරුවෙක් විදිහට සම්මාන තිබුණත් නිසි අධ්‍යාපනයක් දරුවෙකුට ලබා දෙන්න තරම්වත් වටිනාකමක් එක් කරගන්න බැරිවීම ගැන ලොකු කනගාටුවක් තියෙනවා. ඇතැම් වෙලාවට පුතාලා කියනවා තාත්තිට සම්මාන තිබුණට සල්ලි නෑ නේද කියලා. අනාගතයේදී දරුවන් කවුරුන් වෙන්න ඕනේ කියලාද ඔබ විශ්වාස කරන්නේ? කවදාවත් මම හිතලා නැහැ මගේ දරුවෝ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ වෙන්න ඕනේ කියලා. නමුත් මම හිතනවා ගැහැණු දරුවෙක් වුණත්, පිරිමි දරුවෙක් වුණත් හැම දරුවෙක්ම හොඳට ඉගෙනගෙන යහපත් පුරවැසියෙකු විදිහට සමාජයකට දායාද කරන්න ඕනේ කියලා. ඒ හැරෙන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ. මම දරුවන්ට නිතර දෙවේලි කියන දෙයක් තමයි කවදාවත් කාටවත් අතපාන්න එපා කියන දේ. මම කලාකරුවෙක් විදිහට කවදාවත් කාටවත් අතපාලා නැහැ. දරුවෝ කියන දේ ඔබට දැනෙන්නේ කොහොමද? දරුවෝ කියන්නේ ලෝකයේ තියෙන වටිනාම සම්පතක්. ඒ වගේම තමයි අද වෙනකොට ඒ සම්පත ආරක්ෂා කර ගැනීම පිළිබඳව ගැටලු මතුවලා තියෙනවා. ඇත්තටම දරුවන්ගේ අනාගතය කොයි විදිහට විසඳේවිද කියලා බයකුත් හිතෙනවා. ඒ හැරෙන්න දරුවන් නිසා ආලෝකවත් වුණ ජීවිතේ හරිම සුන්දරයි. අපේ සතුට පිරී ඉතිරිලා තියෙන දරුවෝ නිසා. ඇත්තම කියනවා නම් දරුවන්ගේ ලෝකයේ වීරයා මම. ඔබේ ජනප්‍රියත්වය ගැන දරුවන්ට අවබෝධයක් තියෙනවද? නැහැ, මම හිතන්නේ ඔවුන් තම පොඩි නිසා ඒ ගැන ඔවුන්ට ලොකු අවබෝධයක් නැහැ. කොහොම වුණත් රඟපෑම මගේ වෘත්තිය වුණත් එයින් අභිමානය ගොඩනගා ගන්න දරුවන්ට අවශ්‍ය වෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ කියලයි මේ ආදරණීය පියා අවසානයේ සෙනෙහසින් පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.